සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ වයිල් ලූප් එකත් එක්කම කතා කරන්න ඕනි තව දෙයක් තියෙනවා. ඒ තමයි සෙන්ටිනල් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි වයිල් ලූප් එක අපිට වයිල් ලූප් එක යූස් කරන්න පුළුවන් අපි ලූප් වෙන වටගාන අපි දන්නවනම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව වයිල් ලූප් එකට අදාළ කන්ඩිෂන් එක ලියන්න පුළුවන්. ඉතින් අපි ලූප් වෙන වටගාන දන්නේ නැත්තම් අපි කොහොමද ඒක යූස් කරන්නේ? ඒක තමයි මේ සෙන්ටිනල් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එකෙන් කරන්නේ. හරි, ඒ කියන්නේ මේක අපි ලූප් එක යූස් කරනවා, නමුත් අපි දන්නේ නැහැ කොපමණ වටගාන, කොච්චර වටගාන මේක ලූප් වෙයිද කියලා. ඉතින් ඒ වගේ වෙලාවට තමයි මේ කන්ටිනල් කන්ට්‍රෝල් සෙන්ටිනල් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එක අපි යූස් කරන්නේ. ඉතින් ඒක යූස් කරන්න මෙහෙමයි, යූසට දෙනවා මොකක් හරි අගයක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වලට ගන්න -1 -99 ඒ වගේ අගයක් තමයි ගන්න. ඉතින් ඒකට කැමති අගයක් ගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි යූසට දෙනවා -1 එන්ටර් කරොත් මේ ලූප් එක නවත්තන්න කියලා. ඉතින් ඒ වගේ වෙලාවට එතකන් කියන්නේ -1 එන්ටර් කරන්නේ නැති වෙනකල් මේ ලූප් එක එතකොට එක්සිකියුට් වෙනවා. -1 එන්ටර් කරොත් තමයි මේ ලූප් එක නවතින්නේ. ඉතින් මම ගන්නම් වයිල් ලූප් එකක්, කන්ඩිෂන් එක දානවා, කර්ලි බ්‍රැකට්ස් මම මේක ඇතුලේ දෙනවා, printf එකක් යූසර්ට එන්ටර් කරන්න කියලා මාක්ස්. හරි, ඒක මං ස්කෑන් එකකින් මාක්ස් කියලා වේරියබල් එකක් ඇතුළට දාගන්නවා. දැන් අපි දන්නේ නැහැ මෙතන කන්ඩිෂන් එක කියන්නේ, කන්ඩිෂන් එකක් අපි ලියන්න අපි දැනගන්න බෑ ලූප් වෙන්න ඕනේ වටගාන මොකද්ද කියලා. ඉතින් අපි දන්නේ නැහැ කොච්චර ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණයක් මේ ආයතනේ ඉන්නවද කියලා. ඉතින් ඒ වගේ වෙලාවක තමයි මේක දැන් අපි යූස් කරන්න හදන්නේ. හරි, එතකොට මම දෙනවා මෙතන, මම මෙතන හදාගන්නම් int variable එක marks කියලා. එතකොට මම මෙතන දෙනවා කන්ඩිෂන් එක marks not equal -1 කියලා. මේ මේකෙන් කියන්නේ not කියන එක. හරි, මේ හර්ෂාදී ලකුණෙන් ප්‍රෝග්‍රෑමින් වල රීප්‍රසන්ට් කරන්නේ not කියන එක. මේක මේ මේ සම්පූර්ණයෙන් කියන්නේ not equal, කියන්නේ -1ට සමාන නැත්තම් කියන එක තමයි මෙන්න මේකෙන් කියන්නේ. එතකොට හැම වෙලේම දැන් ඔයාලා දන්නවා මේ while loop එක ඇතුළට එන්නේ මේ condition එක true නම් විතරයි. හරි, එතකොට මේ condition එක true වෙනවා කියන්නේ -1 නෙමෙයි නම් මේක ඇතුළට එනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. අපි enter කරන්නේ -1 නෙමෙයි නම් මෙන්න මේක ඇතුළට එනවා. මම දැන් execute and run එකක් දෙන්නම්. marks enter කරන්න කියනවා 5 45. කිසි ප්‍රශ්නයක් නැමම් -1 enter කරන්න, sorry minus විතරයි වෙන්නේ, -1 enter කරනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. -1 එන්ටර් කරපු ගමන් මේක ලූප් එක ටර්මිනේට් වෙලා යනවා. ඉතින් මේකට තමයි සෙන්ටිනල් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එක කියලා කියන්නේ. කියන්නේ අපි ලූප් වෙන වටගාන දන්නේ නැත්නම් අපි යූස් කරන්නේ මෙන්න මේ not equal කියන සයින් එක. ඉතින් ඕක තමයි මේ සෙන්ටිනල් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එක ගැන අපිට කතා කරන්න තියෙන දේ. ඉතින් මේක යූස් කරන්න වෙන අවස්ථාත් අපිට ඕන තරම් හම්බ වෙනවා. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් ෆෝ ලූප් එක තමයි කරන්න ඉන්නේ. ඉතින් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.